ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වන විශ්වවිද්‍යාල තරඟයේ හෙට පැවැත්වෙනකොට මේ තරඟේ නිමා වූවාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් කිහිප දෙනෙක්ම ඉන්දියා ප්‍රමිණි තරඟාවලියට යාමට නියමිතයි. ඒ මහේෂ් තීක්ෂණ, වනිදු හසරංග, මාතීෂ පතිරණ හා දසුන් ශානකයි. කෙසේ හෝ මේ වෙනකොටත් ඉන්දියා ප්‍රමිණි තරඟාවලිය පැවැත්වෙනකොට IPL තරඟාවලියේ සුපිරිම කණ්ඩායමක් වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ඊ ආබාධයකට ලක් වී ඇති බවට වාර්තා වෙනවා. ඒ රීසි ටොප්ලි. ඉතින් ඔන්න එම නිසා RCB කණ්ඩායම වනිදු හසරංග තම කණ්ඩායමට එක් කරගන්න දිනය කියා තිබුණා. ඉතින් ඔවුන් පවසන්නේ වනිදු හසරංග ලබන 10 වෙනිදා තම කණ්ඩායමට එක් කරගන්නා බවටයි. ඒ විතරක් නෙමේ වාර්තා වෙන ආකාරයට ඒ දින පැවැත්වෙන RCB කණ්ඩායම හා ලක්නෝ කණ්ඩායම අතර තරඟයටත් වනිදු හසරංග ක්‍රීඩා කරනු ඇති. කෙසේ හෝ ඔන්න වනිදු හසරංග එහෙම ලබන 10 වෙනිදා IPL යනකොට මෙවර IPL තරඟාවලියට ප්‍රථම වතාවට තෝරාගත් ක්‍රීඩකයෙක් තමයි දසුන් ශානක කියන්නේ. ඉතින් මේ ටිකේ දසුන් ශානක පිතිකරණයෙන් තරඟයක් ෆේල් වුණත් තම IPL ගමන ගැන හා තමන් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන දසුන් ශානක තම අදහස් කියා තිබුණා. ඉතින් ඔහු කීවේ මෙහෙම දෙයක්. IPL හි ලැබුණු අවස්ථාව ගැන සතුටුයි. පසුගිය අවුරුදු 2 පුරාවට මම කරපු දේවල් වලට තමා මට මේ අවස්ථාව ලැබුණේ. ඇත්තටම ප්‍රධාන දේ තමා රටට ක්‍රීඩා කිරීම. අපි පළමු තරඟේ හොඳින් ක්‍රීඩා කළා. නමුත් දෙවෙනි තරඟයේදී දක්ෂතා අතරට අපිට එන්න බැරි වුණා. හෙට තරඟයේදී හොඳින් දක්ෂතා දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. පිතිකරුවන් විදිහට තරඟ දිනවිය හැකි ක්‍රීඩකයන් තමා මේ වගේ වෙලාවක හොඳින් ක්‍රීඩා කරලා උඩට එන්න ඕන. විශේෂයෙන්ම නායකයා විදිහට මට ලොකු වගකීමක් තියෙනවා හොඳින් ක්‍රීඩා කරන්න. මෙන්න මේ වගේ ක්‍රිකට් ගැන ඔයා දන්නේ හැම දෙයක්ම බලාගන්න ක්‍රිකට් පිස්සි මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ක්‍රිකට් ගැන තවත් තොරතුරක් අරන් ඔයාව හම්බ වෙන්න ක්‍රිකට් පිස්සි එනවා ඉක්මනින්.